ඒක තමයි විජේදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යවංශවරයා අමතිවරයා අධිකරණයේ ස්වාධීනත්වයට කරන බලපෑමට එරෙහිවීම සහ එය හෙළා දැකීම සඳහා මා මේ මුලින්ම අවස්ථාවක් කරගන්නු ලබනවා. අපි පැහැදිලි කරගන්නට ඕන ඇයි විජේදාස රාජපක්ෂ ඇතුළු රජය විසින් මේ ආකාරයට අපක්ෂපාතීව වැඩ කරන, අවංකව වැඩ කරන විනිසුරුන්ට බාහිර බලපෑම් ඇති කිරීම සඳහා ප්‍රකාශනිකුත් කරන්නේ කියන කාරණාව. මේකතර තියෙන පොඩි දේශපාලන සිටියමක්. මෙතන දේශපාලනයක් තිබෙනවා. මෙතන මූලික කාරණ තමයි විධායකයෝ. දැන් විජේදාස රාජපක්ෂ ගත්තොත් තමන් පෙනී හිටපු අඩු තුනක්ම පැරදුනා. ඒ පැරදිච්ච එකේ හිතේ අමාරුවට අධිකරණයේ ඉන්න නීතිජවරුන්ගේ කීර්තිනාමයට පෞද්ගලික අභිමානයට හානි වෙන ආකාරයේ ප්‍රකාශ කිරීම කිසිසේත්ම අධිකරණ ඇමතිවරයෙක්ට වටින කාරණාවක් නෙමෙයි. නමුත් මෙතනින් එහාට ගිය බරපතල කාරණාවක් තිබෙනවා. නමුත් මා මුලින්ම පැහැදිලි කරන්නට ඕන අපේ රටේ ජනතාවටත් යම් ආකාරයක ඍණාත්මක හැඟීමක් තියෙනවා අධිකරණ පද්ධතිය නඩුකාරතුමන්ලා සහ නීතිජ්‍ය වෘත්තිය ගැන. ඔවුන් හිතනවා වැඩක් නෑ මේ උසාවි, ගොඩක් නඩු කල් යනවා, හොරු උසාවිලින් නිදහස් වෙනවා, නීතිඥ ඔක්කොම හොරු වගේ අදහස් කීපයක් තියෙනවා, ඔය ව්‍යවස්ථාව කන්නද, ඒ වගේ දේවලුත් තියෙනවා. මේක ජනතාවගේ නොදනුවත්කම නිසා ඇතිවන තත්ත්වයක්. හැබැයි මේ කරුණ පැහැදිලි කරේ නැත්නම් අධිකරණයේ ස්වාධීනත්වය කොච්චර ඔබට වැදගත්ද කියන එක ඔබට තේරෙන්නේ නැතුව යනවා. අධිකරණයේ ස්වාධීනත්වය කියන්නේ හරියට අපි හුස්ම ගන්නා ඔක්සිජන් හා වටින සංකල්පයක්. මූලිකව මෙහෙම හිතන්න. අපේ තියෙනවා කුළුණු තුනක්. එකක් ව්‍යවස්ථාදායකය, කියන්නේ පාර්ලිමේන්තුව, එකක් විධායකය, අනිත් එක අධිකරණ පද්ධතිය. මේ තුන එකිනෙකට යටත් නැහැ. මොවුන් වෙනම පවතින්නේ තුලනය සහ සංවරය, checks and balances. ඒ දේ ක්‍රියාත්මක වෙන්නේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා. අපි මේක තවත් පැහැදිලි උදාහරණකින් ගත්තොත්, සාමාන්‍යයෙන් කාර් රථයක් ගන්නකො, කාර් රථයක් ගත්තොත්, මේ කියන්නේ ඔටෝ ගියර් නැති සාමාන්‍ය කාර් රථයක් ගත්තොත්, එකේ ක්ලච් එක තියෙනවා, බ්‍රේක් එක තියෙනවා, ඇක්සලරේටරේ තියෙනවා. රාජකාරි තුනක් සිද්ධ වෙන්නේ. රාජකාරි තුනක්. එක වෙන වෙනම පවතින්නේ. ඔය එකක් හරි අඩුනොත් කාර් එකේ, කාර් එකට දුවන්න බෑ. උදාහරණයක් වශයෙන් බ්‍රේක් නැත්තම්, තිරිංග නැත්තම් පාගගෙන ගිහිල්ලා වාහනේ හැප්පිලා ඇතුළට යන කට්ටිය මැරෙන්න පුළුවන්. කන්දකදී ක්ලච් එක පාගලා ගියර් මාරු කරන්න බැරි නම් ඒ වගේ ප්‍රශ්නයක් නැවත මතු වෙන්න පුළුවන්. අධිකරණය, ව්‍යවස්ථාදායකය සහ විධායකය කියන්නේ අන්න ඒ වගේ වෙන වෙනම තියෙන කෑලි තුනක්. එකිනෙක බැලන්ස් කරනවා. ওই තුනෙන් එකක් හරි අර්බුදයකට ලක් වුණොත් මේ රට සම්පූර්ණයෙන්ම ඇක්සිඩන්ට් වෙනවා, ජනතාවට තුවාල වෙනවා. ඔන්න ඕක ඉස්සලම තේරුම් ගන්න. ඒකයි මේ අධිකරණයේ ස්වාධීනත්වය වැදගත් වෙන්නේ. අධිකරණයේ ස්වාධීනයි කියලා අපි අදහස් කරන දේ තමයි විධායකයට හෝ වෙන කිසිම කෙනෙකුට බලපෑම් කරන්නේ නැතුව තීර නීති රීති ව්‍යවස්ථාය ප්‍රතිපාදනය කරන නඩුකාරයන්ට තීරු දීමටදී හැකියාව. ඒකට බලපෑම් කරන්න කිසි කෙනෙක්ට ඉඩ නැහැ තහනම්. නමුත් දේශපාලනිකව මොකද වෙන්නේ? අපේ දැන් රනිල් වික්‍රමසිංහ කියන්නේ අපි හරියට බැලුවොත් ඡන්දෙන් පත්වෙච්ච පුද්ගලෙක් නෙමෙයි. ඒක හරි. ඔහුට ඒ වගේම ඊළඟ ඡන්දෙන් දිරන්න බැරි බවත් ඔහු දන්නවා. ඒ වගේම ඔහු ව්‍යවස්ථාවේ හිල් හොයමින් ඉන්නවා. මේකෙන් රිංගල ඡන්ද නොතිය පයින්න ක්‍රමයක්. මොකද ඒක නම් යට කරන්න හම්බ වෙන්නේ, අපි එකට ඉඩ දෙන්නේ නැහැ. නමුත් එහෙම උත්සාහයක් ධර්මෙන් ඉන්නවා. දැන් එතකොට විජේදාස රාජපක්ෂ රංගපාන්නේ ඒ රනිල්ගේ පිටපතේම එක කොටසක්. මොකද අධිකරණයට තියෙන පිළිගැනීම විශ්වාසය කඩා බිඳ දමන්න අවශ්‍ය දේ තමයි කරන්නේ. දැන් කොටින්ම කියනවා නම් අපි බැලුවොත් අධිකරණයේ ආරක්ෂාවට ඉන්න ඕනේ කවුද? අධිකරණයේ ආරක්ෂාවට ඉන්න ඕනේ සම්ප්‍රදායිකව අධිකරණ ඇමති. නමුත් ඒ අධිකරණ ඇමතිව පදනම් විරහිතව පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා අධිකරණයේ විශ්වාසය නිත්‍ය මහජනතාව ඉදිරියේ කැඩෙන විදිහට කටයුතු කරනවා නම් ඔහු හදන්නේ මේ රටේ සම්පූර්ණම අධිකරණ පද්ධතියට හානියක් කරන්න. ඉස්සර නම් හොරු මංකොල්ලකාරයෝ හැංගුණේ කැලෑවල. දැන් මට පේන්නේ ඒ කට්ටිය නේද පාර්ලිමේන්තු වරප්‍රසාද පිටිපස්සේ හැංගෙන ගතිය තමයි පේන්නේ. ජනාධිපති නීතිවරයෙක් වුණත් විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයා විසින් මේ කරන ක්‍රියාව ඉතාම නින්දිතයි. ඒ නිසාම තමයි අපි මේකට විරුද්ධ වෙන්නේ. මොකද යම් හේකින් අපක්ෂපාතී විනිශ්චයකාරවරුන්ව අපකීර්තියට පත් කරලා ඔවුන්ව බය කරලා මොකද උත්සාහ කරන්නේ? ඉදිරියේදී එන නඩුවලදී ආණ්ඩුවට අවාසි නොවන ආකාරයේ තීන්දුව ගන්න. ඒක නීති අනුව නෙමෙයි, බලපෑම් අනුව. අපි දැක්කම ඒක වෙනවා ශිරාණි බණ්ඩාරනායකට. මහින්ද රාජපක්ෂලා අකමැති තීන්දුවක් දුන්නයි කියලා ඇයව පාර්ලිමේන්තුවට ගලලා හැල්ලු කරපු හැටි. පළාත් පාලන ඡන්දය පවත්වන්නේ කියලා සූරසේන විනිශ්චයකාරතුමා තීන්දුව දීපු වෙලාවේ ප්‍රේමනාත් සීතලවත් තමයි කිව්වේ ඔහු ගෙන්නන්න ඕන පාර්ලිමේන්තුවට. හරි. එතකොට මේ මෑතකදී දැන්
අපේ අධිකරණ සේවා සංගමයට අපි ස්තුතිවන්ත වෙනවා. වෘත්තියේ ස්වාධීනත්වයේ අධිකරණයේ ස්වාධීනත්වයේ වෙනුවෙන් මේ ආකාරයෙන් ලිපියක් පළ කළා තමන්ගේ මතය දැක්වීම සම්බන්ධයෙන්. දැන් ඔවුන්වත් ලිපියක් යවා කැඳවන්න උත්සාහ කරනවා පාර්ලිමේන්තුවට. මේ කරන්න හදන්නේ මොකද්ද? බ්‍රේක් එකේ වැඩේ ඇක්සලරේටරේ බාර ගන්න හදන්නේ. කාර් එක හැප්පෙන්න යන්නේ. හරියට බලන්න. ඉතින් ඒ නිසා මම පැහැදිලි කරලා කියනවා මේ දේ නවත්තන්නට ඕන. මොකද ඇත්ත වශයෙන්ම කියනවා නම් විජේදාස රාජපක්ෂ ඇත්තටම දැනගන්නට ඕන. අපේ ගරු විනිශ්චයකාරවරුන් කියලා කියන්නේ last bastion of hope අවසාන බලාපොරොත්තුව විදායකයේ excessive power abuse එක නවත්තන්න ඉන්න කට්ටිය. ඒ කට්ටියව අධිකරණ ඇමතිකරයා විසින්ම බය කරන්න හදනවා නම් අධිකරණ ඇමතිකරයාගේ පාරේ ඉන්න සාමාන්‍ය මංකොල්ලකාරකී අතර වෙනසක් නැහැ. ඒකම දේ පාරේ ඉන්න මංකොල්ලකාරයා මේ ටයි කෝට් අඳින්නේ නැහැ එච්චරයි. විජේදාස රාජපක්ෂ එච්චරයි. පුළුවන් නම් කොන්දක් තියෙනවා නම් ඔය කියපු කතාව පාර්ලිමේන්තු වරප්‍රසාද වලට හැංගිලා පුළුවන් නම් අවිල එළියට අවිල කියන්න කියන්න බෑ. ඔහු දන්න ඔහු කියපේක වැරදි. ඔහු එහෙමනම් කන්ටෙම්ප්ට් ඔෆ් කෝට් තත්ත්වයට පත් වෙනවා. අන්න ඒ හින්දායි කොන්දක් නැති විදිහට ඔය වරප්‍රසාදස්ස හැංගිලා ඔහොම කියන්නේ. ඒ වගේම රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයාත් ඔය බලපෑමට සම්බන්ධයි. උදාහරණයක් වශයෙන් ඔයගොල්ලෝ දන්නවා තීන්දුවක් දීපලාවේ අර EPF නඩුව සම්බන්ධයෙන් අපිත් පෙත්සම් කරන ගියා අර ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන්. එතනදී අපිට රෙහිවයි තීන්දුව ආවේ. එතකොට රනිල් මොකද්ද කිව්වේ? ආ ඒක තමයි උසාවියේ නියෝගය, ඒක තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. දැන් අද රනිල්ට අකමැති තීන්දුවක් ආපුවම මොකද කියන්නේ? ගෙන්නන්නේ කියනවා කාවද? අධිකරණ විනිශ්චකාරයන්ව ප්‍රශ්න කරන්න පාර්ලිමේන්තුවට. මේ තත්ත්වය අපි දැඩිසේ හෙලා දකිනවා. ඉතින් ඒ වගේම මේ තීර කුමන්ත්‍රණ ප්‍රතිඵලයක් ලෙස අපි කල්පනා කරන්නට ඕන. ඇයි මේ නීතිපතිවරයාගේ කාලය දෙපාරක්ම ව්‍යවස්ථා සභාවට දාන්නේ ප්‍රතික්ෂේප වෙද්දී? දික් කරගන්න මොකද්ද මේකේ හේතුව? මම දැක්ක ලක්ෂ්මන් කිරියල්ල ඇමතිවරයා කියනවා යම් අවස්ථාවක, මන්ත්‍රීවරයා කියනවා යම් අවස්ථාවක මේ නීතිපතිට සේවා දිගුවක් දෙන්න හදන්නේ රනිල්ගේ කාලය දිගු කරගන්නද දන්නේ නැහැ යනුවෙන් අදහසක් ප්‍රකාශ කරු ලැබුවා. මතකද මේ ඉතිහාසයේ කවදාවත් නීතිපතිවරයෙක්ගේ කාලය එහෙම දීර්ඝ කළා නැහැ. විශේෂයෙන්ම දැන් ඉන නීතිපති විශ්‍රාම ගියන් පස්සේ ඒ සංජය රාජරත්නම් මහත්තයාගේ නීතිපතිකම කරන්න ඇති වෙන්න දක්ෂ නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුව තුල ඉන්නවා. එහෙම ඉද්දි මොකද්ද මේ රනිල් වික්‍රමසිංහගේ තියෙන නිර්ලජ්ජී උත්සාහය මේ ආකාරයට සදාචාර විරෝධී ලෙස හැසිරෙන්නේ? දැන් අපි පැහැදිලිව දන්නවා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨම කෙනා නීතිපති වෙනවා, දෙවනියට ජ්‍යෙෂ්ඨම කෙනා සොලිසිටර් ජෙනරාල් වෙනවා. එතන සංජය රාජරත්නම් මහතා විශ්‍රාම ගියන් පසුව කිසි බාධාවක් නැහැ. සොලිසිටර් ජෙනරාල් දැන් ඉන්නේ මම හිතන්නේ ඉතාම දක්ෂ නීතිඥවරියක් අපේ ආයේෂා ජිනසේන මෙණිවිය සොලිසිටර් ජෙනරාල්. හැමෝම ගරු කරන දක්ෂ හොඳම කෙනෙක් ওই දෙපාර්තමේන්තුවේ දෙවනියට ජ්‍යෙෂ්ඨම කෙනා. එයාට නීතිපති වෙන්න බාධාවක් නැහැ. එහෙම තියෙද්දි රනිල් වික්‍රමසිංහ මේක කරන්නේම කුමන්ත්‍රණයක් වශයෙන්. සංජය රාජරත්නම් මහත්තයා කියන්නේ වැදගත් මහත්තෙක්, උගත් මහත්තෙක්, අපි පෞද්ගලිකවත් හඳුනන දැට හඳුනන. ඉතින් එතුමගේ ආත්මගරුත්වයටත් හානියක් මේ රනිල් වික්‍රමසිංහ කරන වැඩෙන් එතුමගේ සායමත් යනවා. මම නම් හිතන්නේ සංජය රාජරත්නම් ගරු නීතිපතිවරයා දැනටමත් කියලාත් ඇති නේ මේ රනිල්ට ওই වැඩේ කරන්න එපා, ඔහුට පෞද්ගලික අපහාසයක් වෙනවා කියන කාරණාව. මොකද දෙපාරක්ම ඔහුගේ නම ප්‍රතික්ෂේප වෙලා තිබෙන නිසා. ඉතින් ඒක නිසා අවසාන වශයෙන් මට කියන්නට ඕනේ මේ තත්වය ට එරෙහිව කටයුතු කිරීම සියලුම නීතිජ්‍යගේ වගකීමක්, ජාතික ජනබලවේගයේ නීතිජ්‍යගේ වගකීමක් විතරක් නෙමෙයි. ඒ නිසා හෙට දිනේදී අලුත් කඩේ උසාවිය ඉදිරිපිට දැවැන්ත නීතිජ්‍ය විරෝධතාවයක් පවතිනවා අධිකරණ ඇමතිවරයාගේ ක්‍රියාකලාපයේ සහ කියු කරු දේ සම්බන්ධයෙන්. එයට ජාතික ජනබලවේගයේ නීතිජ්‍යයන් දිවයින පුරායින් ඇවිල්ලා සම්බන්ධ වෙනවා. ඒ වගේම සමස්ත නීතිජ්‍ය ප්‍රජාවම එතනට එනවා මේ තත්වයට අධිකරණ ඇමතිවරයාට විරෝධතාවය දැක්වීම සඳහා. මේක ඇවිල්ලා ජාතික ජනබලවේගයෙන් සූදානම් කරලද විරෝධතාවයක් නෙමෙයි. මේක පොදු නීතිඥවරු විසින් වෘත්තියේ ස්වාධීනත්වය, අධිකරණයේ ස්වාධීනත්වය රැකීම සඳහා කරන කාරණාවක්. ඒ වගේම අවසාන වශයෙන් මා කියා හිටින්නේ විජේදාස රාජපක්ෂ ඇමතිවරයාට ඔබගේ දේශපාලනය ඔබ කරන්න, ඔබ පක්ෂ මාරු කරමින් ප්‍රතිපත්ති මාරු කරමින් තමුන්ගේ පෞද්ගලික උන්නතියට වැඩ කරාට අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තමාගේ දේශපාලන හාම්පුතුන් තමාගේ පෞද්ගලික උමනාවට නඩත්තු කරාට අපිට කමක් නැහැ.
නමුත් අපි නීතිජ්‍යවරු වශයෙන් මේ වෘත්තියට අභිමානයක් තියෙනවා, ගෞරවයක් තියෙනවා. අපි ආදරය කරන, අපි ගෞරව කරන මේ වෘත්තිය ගණිකා වෘත්තිය යොදවන්න එපයි කියන කාරණාව අපි විජේදාස රාජපක්ෂ තරයේ කියා හිටිනවා. ඒ වගේම විජේදාස රාජපක්ෂට අපි මතක් කර දෙනවා, මීට කලින් අධිකරණයට ඇගිලි ගහන්න කියපු අති බලති විධායකයට සිදු වූ දේවලුත් හොඳට කල්පනා කරගන්න. ඒක මූලිකව. ඒ වගේම අවසාන වශයෙන් අපි ස්තුතිවන්ත වෙනවා අපක්ෂපාතී නිර්භීත විනිශ්චයකරුවන්ට සහ අධිකරණ සේවා සංගමයට අධිකරණයේ ස්වාධීනත්වය රැකීම සඳහා බාහිර බලපෑම් වලින් වැළැක්වීම සඳහා ඔබලා ගන්න පියවරට අපි ඔබට කෘතඥ සලකනවා, ස්තුතිවන්ත වෙනවා. අවසානයේ අපිට කියන්න තියෙන්නේ සියලුම ගරු විනිශ්චයකරුතුමන්ට ඔබලාගේ රාජකාරිය ඔබ කරමින් යන්න, ඔය ආකාරයෙන්ම නිර්භීත අපක්ෂපාතී ලෙස කරන්න, ජනතාවගේ අවසන් ගැලවුම්කරු සහ රැකවරණය සපයන්නේ ඔබ. කොහොමටත් විජේදාස රාජපක්ෂට රනිල් වික්‍රමසිංහටත් තියෙන තව පොය 3යි. ඊට පස්සේ කොහොමත් අලුත් ආණ්ඩුවක්. ඒක නිසා ඔබලා කටයුතු අපක්ෂපාතීව කරගන්නයි කියන ඉල්ලීම කරනවා.